ආරක්ෂක හමුදා මන්නාරම ආලම්කුලම්හි LTTE ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කිරීමේදී ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගන්න ලැබූ LTTE සමාජිකාව අප සමග සිටිනවා. අප සූදානම් මේ මොහොතේ ඇය සමග LTTE අද මුහුණ දී තිබෙන තත්ත්වය ගැන ඔබට කරුණු කියන්න. පෙරෙන්න සාන්දිනි යගබර් මදනිල මදොඬු කුබ්‍රග් වයස එත්තේනේ 18 එඳ ඌර් සොන්දඩන් ජාල්පණ බණ්ඩතරිප நீங்க எப்படி இயக்கத்துல சேர்ந்தன்றது பத்தி எங்களுக்கு கொஞ்சம் சொல்லுங்க நான் மாமா வீட்ட வந்து நின்று நான் கோயிலுக்கு வந்துட்டு நீங்க முதலாம் மாதம் கடிதம் கொண்டு வந்து மூன்று கடிதம் அஞ்சாம் தேதி உள்ள கொண்டு வந்து போகையில கூட்டத்துக்கு போகையில இரந்தின சபாபதி உஷாந்தினி நெமதி 17 விருதி மேட்ட எல்டிடி லபாதிய நம மதுநிலா யன்னாய் எல்டிடி லபாதிய அங்கே 10:23 யாபனே கால அடி பண்ட திருப்புவல உபத்தலபு උෂාන්දිනි පවසන පරිදි 2006 වසරේදී ඇය කිල්නොච්චේ ඇගේ මාමාගේ නිවසට පැමිණ කෝවිලට යමින් සිටියේදී LTTE විසින් බලහත්කාරයෙන් පැහැරගෙන තිබෙනවා. ඉන්පසුව ඉරණමඩු අඹගාමම්හි වනගත පුහුණු කඳවුරකදී ඇයට LTTE ආයුධ පුහුණුව ලබා දී තිබෙන්නේ. ඇය සමග 125 දෙනෙක් පුහුණුව ලැබූ බවත් ඉන් වැඩි පිරිස බලහත්කාරයෙන් රැගෙන ආ බාල වයස්කාර අය බවත් උෂාන්දිනි කියා සිටිනවා. පුහුණුවෙන් පසු තමන් ඇතුළු 60 දෙනෙක් මන්නාරම පරප්පකනත්තාන් දෙසටත් සෙසු පිරිස පපා ලීමා මාලති බලකාය නම් වූ කඳුරටත් 93 නමින් හඳුනන කඳුරටත් යොමු කළ බවද ඇය ප්‍රකාශ කරනවා. සටන් ක්‍රීමට නොහැකි බව පැවසූ විට විශුදා නැමැති LTTE නායිකාවගේ උපදෙස් පරිදි ශාන්තිනී නැමැතිය තමන්ට ගස් බැඳ පහර දුන් බවයි ඇය පවසන්නේ. ගිනි අවි පිළිබඳව ඉතා දැඩි පුහුණුවක් ඇය ලබා තිබෙනවා. ඒ බව අපට පෙන්වා දුන්නේ මේ ආකාරයෙන්. කොතරම් දැඩි පුහුණුවක් ලබා දුන්නද බලහත්කාරයෙන් රැගෙන ආ පිරිස කිසි දිනකත් සිය කැමැත්තෙන් යුද බිමේ නොසිටන බව උෂාන්දිනි ප්‍රකාශ කරනවා. තමන් සමග සිටි බොහෝ දෙනා LTTEන් පැන යාමට දැඩි කැමැත්තෙන් සිටියද LTTEන් සිදුවන හිරිහැර නිසා එම අදහස අතහැර දමා සිටි බව ඇය ප්‍රකාශ කරනවා. මන්නාරම ආලම්කුලම් ප්‍රහාරයේදී යුද හමුදාව ජීවග්‍රහණයෙන් අල්ලාගත් LTTE ළමා සමාජිකාවයි මේ. පෙරෙන්න උසාන්දිනි යගබර් මදනිල මදොඬු කුබ්‍රග් වයස එත්තේනේ 18 උෂාදිනීහිවත් මදුනිලා නම් වූ මෑ ප්‍රකාශ කරන්නේ කිල්නුච්චියේ මාමාගේ ගෙදර සිට මුරුගන් කෝවිලට යමින් සිටියදී LTTE තමන් බලහත්කාරයෙන් පැහැරගෙන අවි පුහුණුව ලබා දුන් බවයි. என்ன அப்படியே விட்டுட்டு நான் பிறகு அந்த என்னோட ஆலம்குளம் பிரஹாரேதி யுத முதாவட்ட கொட்டுவே யடத் வந்து விட்டு இம ஆரக்ஷக வெட்டே யுத கட்டியுத்துவல யொதுவா திபு ஆகாரய அய பிரதிரூபனே கலே மெலசின் දිනපතා පිරිස් බලය අඩුවන විට මෙහි සිටි තමන් ඇතුළු LTTE සමාජිකවන්ට විවිධකකින් තොරව මුරකාවල්වල යෙදීමට සිදු වූ බව උෂාදිනී පවසනවා. මෝටාර් කාලතුවක්කු හා යුද ටැංකි ගුවන් ප්‍රහාර කුමන මොහොතක එල්ල වේදැයි දැඩි බියෙන් තමන් ඇතුළු පිරිස මෙහි සිටි බවද ඇය ප්‍රකාශ කරනවා. ආලම්කුලම් ප්‍රහාරයට පෙරදින තමන්ට යාබද බංකරේ සිටි LTTE සමාජිකවන් තිදෙනෙකු පැනගොස් තිබූ බවද ඇය පවසනවා. තමන්ද තවදුරටත් රැඳී සිටීමට නොහැකි බව පැවසූ විට ගස් බැඳ පහර දුන් බව උෂාදිනී ප්‍රකාශ කරනවා. තමන් සමග බංකරේ සිටි සෙසු LTTE සමාජිකවන්ගේ ඡායාරූපයක් ඇය අපට පෙන්වමින් ප්‍රකාශ කළේ එම ජීවිත අහිමිවීම ගැන LTTEට ශාප කරන බවයි. ඔවුන්ද කැමැත්තකින් මෙහි නොසිටි බව ඇය පවසනවා. විනාඩි කිහිපයකින් T56 ගිනි අවියක් ගලවා නැවත සවි කිරීමට උෂාදිනිට හැකියාව තිබෙනවා. උෂාදිනී පවසන්නේ තුවක්කුවට වඩා ඉගෙනීමට තමන් කැමති බවයි. පණ්ඩතිරිප්පු හින්දු විද්‍යාලයේ 10 වෙනි වසරේදී තමා පන්තියේ පළමුවෙනියා වූ බවද උෂාදිනී පවසනවා.
යුද හමුදාව ගැන LTTE ප්‍රකාශ කළ තොරතුරු අසත්‍ය බව දැන් තමාට පැහැදිලියයිද උෂාදිනී අප සමග ප්‍රකාශ කළා. ඇගේ බලාපොරොත්තුව යලි පාසල් ජීවිතය ලැබෙන දිනයයි. තමන් වැනි ඉතා අඩු වයසේ ළමුන් LTTE බේරා ගන්නා ලෙස උෂාදිනී ජනාධිපතිතුමාගෙන් සහ යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.